සකල් ස්වාමීන් වහන්ස. සබහදාම අතිශයින් වෙනස් වෙලා. අකල් වැහි වහිනෝ. අකල් නියන් ඇති වෙනවා. ඉස්සර මිනිස්සු සබහදාමත් එක්ක හරිම අහිංසක විදිහට ඉතාමත් හොඳින් ගනුදෙනු කළා. අද ස්වභාව ධර්මයක් වෙනස් මිනිස්සුත් වෙනස්. මෙහෙම උනේයි ස්වාමින් වහන්ස. මෙහෙමයි බුදුරයන් වහන්සේ දේශනා කරනවන උනා මේ මිනිස්යා තුල තෘෂ්ණාව වැඩි වෙන්න වැඩි වෙන්න මේ ලෝකේ මේ විකෘතින් සකස් වෙනවා කියලා. තේරුණාද? දැන් බුදුරයන් වහන්සේ අග්ගඤ්ඤ කියන සූත්‍රයේදී මේක ලස්සනට බොහොම ලස්සනට දේශනා කරනවා මේ ලෝකේ හට ගැනීම පිළිබඳව උනා. එතකොට මේ ලෝකේ හට ගැනීමදී බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ කල්ප විනාශය සිද්ධ වෙලා ඒක සිද්ධ වෙන්නේ මෛත්‍රී බුදුරයන් වහන්සේ පහළ වුණාට පස්සේ. මේ භද්‍රකල්පය විනාශ වෙලා ඉරවල් හතක් පායලා මේ මුළු පෘථුවියම අලු දූවිලි ගොඩක් බවට පත් වෙනවා කියනවා. තේරෙනවද? අඟුරු කෑල්ලක් හොයන්න තැනක් නැතුව යනවා කියනවා. සියල්ලම අලු වෙනවා කියනවා. ඒක එලඟි තෙල් පිච්චිලා එන අලු වගේ අතට ගත්ත ගමන් ඒ අලු ටිකක් දිය වෙලා යනවා කියනවා. ඒ තරම් මුළු පෘථුවියම අලු දූවිලි ගොඩක් වෙනවා කියනවා. ඉන් පස්සේ නෝනා නැවත මේ ලෝකය බිහි වෙන හැටි බුදුරයන් වහන්සේ දේශනා කරනවා. ඒ අලු බිහි වුණාට පස්සේ බුදුරයන් වහන්සේ කියනවා මේ මහ පොළොව මත යෝගට් එකක් මිදෙනවා කියලා. ඒක යෝගට් එකක ස්වභාවයක් තියෙනවා කියනවා. ඒක හරියට මීපැණි වගේ රසවත් කියනවා, මීපැණි වගේ සුගන්ධවත් කියනවා. ඒ වෙලාවේ නෝනා මේ ආභස්සර බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්මයෝ තේරුණාද? ආලෝක සංඥාවෙන් මේ පෘථිවියට එනවා කියනවා. ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න. ආභස්සර බඹලව බ්‍රහ්මයන් පමණද ස්වාමීන් වහන්ස මේ අවස්ථාවේදී ඉතිරි වෙන්නේ? සප්ත සූර්ය ගමන කියන සූත්‍රයේදී බුදුරයන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ විනාශ වෙන හැටි තේරෙනවද? ඒ ලෝකේ විනාශ වෙන හැටි දේශනා කරන තැනදී එක තැනකදී බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ යොදුන් 84000ක් කුස මහමේරුවක් මේ ලෝකේ තියෙනවා කියලා. මේ පෘථුවිය මතයි ඒක තියෙන්නේ. ඒ යොදුන් 84000ක් කුස මහමේරුව නෝනා දිව්‍යතලවලට උසයි කියනවා. තේරුණාද? ඒ මහමේරුවෙන් තමයි දිව්‍යතලවල තියෙන ওই දිව්‍ය විල් තියෙනවනේ. අනෝතත්තේ රතකාරයේ සිංහප්‍රපාතයේ මන්දාගිනියේ ශද්ධනේ කියන මේ දිව්‍ය විල් පහට ජලය යන්නේ මේ මහමේරු පර්වතයෙන් කියනවා. ඒ කියන්නේ මහමේරු පර්වතයේ දිව්‍යතලයන්ටම උසයි. ඒක මහමේරු පර්වතේ නෝන මේ මොහොතේ මේ පෘථුවිය මත තියෙන දෙයක්. තේරෙනවද? නමුත් මේ මොහොතේ ওই විද්‍යාව හදාරන අයට අපි ඇවිල්ලා මේක කිව්වොත් ඒ අය ඇත්තටම hina වෙනවා නෝනා. මොකද මේ පෘථුවිය මත යොදුන් 84000ක් උස දිව්‍ය තලයන් උස මහමේරුවක් තියෙන්න බැහැ කියලා. මොකද මේ මුළු පෘථුවියම සැටලයිට් වලින් මේ ඡායාරූපගත කරලා තියෙන, එහෙම කන්දක් තියෙනවා නම් අහු වෙන්න ඕනේ කියලායි කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව කියනවා යොදුන් 84000ක් උස මහමේරුව මේ මොහොතේ මහ පොළවේ තියෙනවා කියලා. ඒකේ යොදුන් 84000ක් උස නෝනා මහ පොළවෙන් ඉහළට විතරයි. මහ පොළවෙන් යටට මහසාගරයට තවත් යොදුන් 84000ක් යටයි. තේරුණාද? ඒක පේන්නේ නැහැ. මොකද ඒක මහසාගරෙන් යට වෙලා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන නෝනා මෙහෙම ගිහිල්ලා අවුරුදු 100ක් 1000ක් වැස්ස නැතුව යනවා කියනවා. මේ අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොට ඔන්න මහමීරුව පේන්න ගන්නවා කියලා. එහෙනම් දැන් මොකද්ද මෙතන සිද්ධ වෙන්න ඕනේ? අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොටයි මහමීරුව පේන්නේ. ඔන්න මෙතනදී තමයි අපි මේක නුවණින් ගලප ගන්න ඕනේ. ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ මෙතෙන්ටයි. බුදුරජාණන් වහන්සේ කියනවා නම් අවුරුදු 100ක් 1000ක් වැස්ස නැතිව තියෙනකොටයි මහමීරුව මතුවෙන්නේ කියලා. ඒ මොකද වෙන්නේ? අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොට සම්පූර්ණයෙන්ම හිම දිය වෙලා යනවා. හිම දිය වෙලා ගියාට පස්සේ උෂ්ණත්වය විසින් අන්න මහමේරුව පේන්න ගන්නවා. එහෙනම් නෝනා මේ මොහොතේ මේ හිමාලයේ කොහේ හරි මහමේරුව හිමෙන් වැටෙලා තියෙනවා. තේරෙනවා? දැන් අද ඉන්දියාව ගත්තොත් ඉන්දියාව කොච්චර තාක්ෂණයෙන් දියුණුවත් අර ගංගා නම් ගඟ එහෙම නැත්නම් යමුනා ගම පටන් ගන්න කොහෙන්ද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා හිමාලයෙන් පටන් ගන්නවා කියලා. නමුත් මුල් දිය උල්පත තියෙන්නේ කොතනද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. මොකද ඒ තැන්වලට යන්න බැරිව අභිරහස් නෝනා. ඒවා මීදුමෙන් වැහිලා හිමෙන් වැහිලා මිනිස්සෙකුට තාක්ෂණය කොච්චර දියුණුවත් ඒ තැන්වලට යන්න බෑ. තේරෙනවද? ඒ වගේ මහමේරුව මේ වෙලාවේ අන්න එවැනි තැනක තියෙනවා. නමුත් පේන්නේ නෑ. පේන්නේ අවුරුදු 100ක් වැස්ස නැති වෙනකොට හිම දිය කරලා ගියාට පස්සේ මහමේරුව පේන්න ගන්න. ඔය මහමේරුව නෝනා දිව්‍ය තලවලට උසයි කියනවා. තේරෙනවද? එහෙම කියලා ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හයවෙනි ඉර පායද්දි. තේරෙනවද? හයවෙනි ඉර පායද්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහමේරුව හතර වටෙම දුන් දාන්න ගන්නවා කියලා නෝනා. පෘථුවි උෂ්ණත්වය වැඩි භාවය නිසා දුන් දාලා මුළු දුමෙන්ම පෘථුවිය වැහෙනවා කියනවා. තේරෙනවද? එහෙනම් බලන්න මහමේරුව දිව්‍ය තලවලටත් උසනම් මුළු දුමෙන්ම පෘථුවිය වැහෙනවා නම් ඒ දුමෙන් දිව්‍යතල වැහෙන්නේ නැද්ද? වැහෙන්න ඕනේ. ඊට පස්සේ ආයිමත් බුදුරජාණන් වහන්සේ කියනවා මෙහෙම අවුරුදු 100ක් 1000ක් වැස්ස නැතුව තියලා මේ විදිහට පෘථුවිය දුමෙන් වැහිලා තියලා අවුරුදු 100ක් 1000ක් ගියාට පස්සේ හත්වෙනි ඉරක් පායලා තියනවා කියලා. නමුත් මේ ඉරවල් බලන්න මිනිස්සු නෑ නෝ නෑ.
දෙන පළවෙනිර පායල දෙවෙනිර පායනවා දකින්නකොටවත් බලන්න මිනිස්සෙක් මේ ලෝකේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ මිනිස්සු මේ නිවන් දැකලා නෙමෙයි. තේරුණායි? දැන් පළවෙනි මෙහෙම තියලා අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොටම මිනිස්සෙක් ලෝකේ නැහැ. තේරුණාද? මිනිස්සු නිවන් දැක්කනේ මේ මිනිස්සු මේ ඉඩෝරේට ඔරොත්තු දෙන සත්වයින් හැටියට උපත්ය ලැබෙනවා. ප්‍රේතය වෙලා, භූතය වෙලා, කුමුසතුන් වෙලා ඉඩෝරේට ඔරොත්තු දෙන සත්වයෝ හැටියට උපත්ය ලැබෙනවා. ලබමින් මේ සෑම ඉරකටම පිච්චි පිච්චි මැරි මැරි තමයි ජීවත් වෙන්නේ. දැන් හත්වෙනි ඉර පායද්දී නෝනා හත්වෙනි ඉරට වඩා උෂ්ණත්වයක් මේ පෘථුවියට දරන්න බැහැ. හත්වෙනි ඉරේදී අර දුන් දාලා ගිනියම් වෙලා තියෙන මහා මේරුව ගිනි අරගෙන කෑලි කඩලා පෘථුවියට ඇදහැලෙනවා කියනවා. තේරෙනවද? පෘථුවියට ඇදහැලලා මුළු පෘථුවියම එකම ගිනි ජාලාවක් වෙලා අලු දූවිලි වෙනවා කියනවා. එහෙනම් නෝනා මේ ගින්නට දිව්‍යතල අසුන වෙනවා කියලා අපිට කියන්න බැහැ. බුදුරජාණන් වහන්සේ කියලා නැහැ මේ ගින්නට දිව්‍යතල අසු වෙනවා කියලා. නමුත් අපි නුවණින් කල්පනා කරන්න ඕනේ යොදුන් දැන් 168,000 උසයි මේ වෙලාවේ මහා මෙර. මොකද පස්වෙනි ඉර පායනකොට මහසાગරේ සම්පූර්ණයෙන්ම හිඳිලා යනවා. එතකොට මහසાગරේ යට තියෙන යොදුන් 68,000ක් මතුවෙලා. එතකොට මේ යොදුන් 168,000ක් විශාල මේ මහා මේරුව ගිනි අරගෙන දුන් දාද්දී ඒක දිව්‍යතලයට බලපාන්නේ නැහැ කියලා අපිට කියන්න බැහැ. තේරුණාද? එතකොට දිව්‍යතලවල තියෙන අනෝතත්ත්වයේ රතකාරයේ මේ පංචමා විල් හිඳිලා ගියාට පස්සේ දෙවියනුත් ඉඩෝරේට අහු වෙනවා. ඒ තුන්වෙනි ඉර වගේ පායනකොට තමයි ඒක වෙන්නේ. දෙවියනුත් ඉඩෝරේට අහු වෙනවා. එහෙනම් නෝන ඒ වෙලාව වෙනකොට මේ දිව්‍යතලත් විනාශ වෙලා තියෙන්න ඕන. මම දන්න ธรรมින් මම ධර්මයේ කොතනකවත් දැකලා නැහැ. නමුත් මේ හේතුඵල ධර්මයන් ගලපද්දී තේරෙනවද අපි දකින්න ඕනේ දෙවියනොත් මේකෙන් පීඩාවටපත් වෙනවා. දෙවියන් පීඩාවටපත් වෙනවා කියන්නේ මොකද්ද? දෙවියන් තුර ලෝභ දේශ මොහයන් සකස් වෙනවා. ලෝභ දේශ මොහයන් දෙවියන් තුර සකස් වෙනකොට මොකද්ද වෙන්නේ? දෙවියා දිව්‍යතල වලින් පිරිහිලා දෙවියනොත් පල්ලෙහා අරන් ඉන්න පිච්චි පිච්චි මැරෙන සත්වයින් ගොන්නට එකතු වෙනවා. එහෙනම් නෝනා දිව්‍යතලත් මේ වෙලාවේ පීඩාවටපත් වෙනවා. හොඳයි ස්වාමින් වහන්සේ.